සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් අපවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. යෝධ සංවර්ධන සැලැස්ම ග්‍රාමීය මට්ටමේ යෝධ සංවර්ධන වැඩසටහන අපි අඛණ්ඩව කරගෙන යනවා. අනාගත අධ්‍යාපන සංවර්ධනයට විරුද්ධ වන අයට වෙනදේ. ඔවට විරුද්ධ වෙන අයගේ දරුවන්ට පවා ඒවා බලපානවා කියන එක අමතක කරන්න. ඉංග්‍රීය පොලිසියේ 3ක් රක්ෂිත බන්දනාගාරයට. ඇඹිලි පිටියේදී චමල්ට විරෝධය. එන්න බැරි නම් එන්න කොහමද? අයහපත් කාලගුණයට ඉන්දියාවේ 60 දෙනෙකු බිලි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මන්නාරම මඩු දේවස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. මඩු දේවස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නැන්ඩු සහ පරිපාලක එමිලියානු පිල්ලේ යන පියතුමන් විසින්. අගරදුගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ පියතුමන් මෙහිදී ආගමික වතාවක් සිදු කර ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කළා. ජනාධිපතිතුමා වෙත විශේෂ සමෘති ලෙනයක්ද පිළිගන්වනු ලැබුව අතර ජනාධිපතිතුමාද සමෘති ලෙන පිළිගැන්වුවා. අනතුරුව දේවස්ථානයේ අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලුවා. සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවද විශාල පිරිසක් මඩු දේවස්ථානයේ වෙත පැමිණ සිටියා. ඔවුන්ගෙන් තොරතුරු විමසමින් සුහඳ කතාබහක නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. ග්‍රාමීය ප්‍රදේශ නගා සිටුවීම අරමුණු කරගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019-2020 වසරවලද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මඩකලපුවේ පැවති උත්සව කිහිපයකට එක් වෙමින් මඩකලපුව මන්මුණීපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා ඉදිරිපත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් මෙන්ම කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් මෙය සමන්විතයි. නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරයේ දිනු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා. අපි දැන් විශාල සංවර්ධන වැඩකටුත්තක් කරනවා. දැන් අපි අලුත් ග්‍රාමීය මට්ටමේ යෝධ සංවර්ධන වැඩසටහන 2019-2020 වෙනකන් අපි ක්‍රියා කරනවා. ඒක අපි අඛණ්ඩව කරගෙන යනවා. දැනටම ග්‍රාම ශක්ති ව්‍යාපාරය ජනාධිපතිව ආරම්භ කළා තියෙනවා. සම්පෙරලිය කියන්නේ එක විශාල ව්‍යාකෘතියක් නෙමෙයි. ව්‍යාකෘති 10000ක් 15000ක්. ඒ නිසා මේක අපි දැන් සාර්ථක කරන්න තියෙනවා. අපි බලලා ප්‍රමාද වෙන තියෙන පියවර සියල්ලම ඉවත් කරා. නැගෙනහිර පළාත උතුරවාගේ යුද්ධයට අහුනේ නිසා වෙනත් වැඩසටහන් තියෙනවා ආර්ථික වශයෙන් මේ ප්‍රදේශයේ දිනු කර. ඊයේ පෙරේදා අපි කතා කරේ මේ ප්‍රදේශයේ විශාල ලෙස තියෙන සංචාරක ව්‍යාපාරය දිනු කරන්න. අපි දැන් තීරණය කළා තියෙනවා මේ ප්‍රදේශයට සංචාරක ගුවන් සේවා ආරම්භ කරන්න ඉඩ දෙන්න. පටන් ගත්තාම සංචාරක ව්‍යාපාරයේ මෙහි බොහෝ දෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. අනික නැගෙනහිර සංචාර කාලේ ජූනි ඉඳන් ඔක්තෝබර් කියන්නේ නැතෝ මාස 12ම දාන්න. මත්තල ගුවන් තොටුපළ ආරම්භ කරන එකත් ඔයගොල්ලන්ට වාසියක්. අපිට සංචාරක ව්‍යාපාරය හොඳට දියුණු කරන්න පුළුවන්. ඉරවු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා ඉදිරිපත් කෙරුණා. සුදේශ කටිතු අමාත්‍යංශී මූල්‍ය ප්‍රතිපාදන මතයි මන්මුණීපත්තු සහ ඉරවු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදි කෙරුණේ. ධාවැකිරුණු මුදල රුපියල් ලක්ෂ 697ක් කන්න හතරක් අපිට නියඟෙ තිබුණා. වේල කලාපේ ආර්ථිකය නැති වෙලා. දැන් ගම් වලට මුදල් අඩු වෙලා තියෙනවා. ගම්පෙරිලේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ ගමේ වැඩ කටයුතු කරන්න. ගමේ ඉදිකිරීම, ගමේ කොන්ත්‍රාත් කාර්යයට ව්‍යාපාරිකයන්ට ලබලා දෙන්න. ගමේ අය සේවයට බඳව ගන්න. මෙහෙම කරාම ඒ ගම්මාන වලට යම් කිසි වැඩසටහනක් ලැබෙනවා. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙවන විට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවී තිබෙනවා. පිබිදෙමු පොළොන්නරුව රජයේ සංවර්ධන වැඩසටහන යටතේ සම්පූර්ණ කෙරුණු නව ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමට සූදානම් බවයි රජය නිවේදනය කරන්නේ. එම සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ලබන මාස 1, 2 සහ 3 යන දිනවලදී සිදු කෙරුණු ඇති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම සිදුවනවා. පොළොන්නරුවේ අලුතින් ජනතා අයිතියට පත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති 180 සඳහා රජය වැය කොට ඇති මුදල රුපියල් මිලියන 2144ක්.
නව යහපාලන රජය බලයට පත්වීමෙන් පසු සමස්ත පිබිදෙමු පොළොන්නරුව සම්බර්ධන වැඩසටහන් මාලාව සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙහෙයවීම යටතේ වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000ක් ඉක්මවනවා. අලුතින් විවෘත කරන සම්බර්ධන ව්‍යාපෘති අතර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 110ක් ඇතුළත්. ඊට රජයේ වැය කළ මුදල රුපියල් මිලියන 665ක් ඉක්මවනවා. සෞඛ්‍ය සම්බන්ධ ව්‍යාපෘති 15ක්ද ජනතා අයිතියට පත් කරනු ඇති. ඒ සඳහා රුපියල් මිලියන 890ක් වැය කරන බවයි රජය නිවේදනය කරන්නේ. රුපියල් මිලියන 19.1ක වියදමින් සම්පූර්ණ කළ පානීය ජල ව්‍යාපෘති 3ක්ද ජනතා අයිතියට පත් කරනු ඇති. නිවාස පොදු පහසුකම් රංගශාලා ආගමික ස්ථාන ඇතුළු පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් යටිතල පහසුකම් රැසක් මෙම සම්බර්ධන ව්‍යාපෘතියේ යටතේ ඉදිකර තිබෙනවා. ඇමිලිපිටිය ප්‍රදේශයේ ඊයේ සංවිධානය කර තිබූ උත්සවයකට ප්‍රධාන ආරාධිතය ලෙස පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට චමල් රාජපක්ෂ මහතා පැමිණීමත් සමග එම උත්සව භූමියේ නොසන්සුන්තාවක් ඇති වුණා. චමල් රාජපක්ෂ මහතාට එල්ල වූ දැඩි විරෝධය හමුවේ උත්සවය අවලංගු කිරීමටද සිදු වුණා. කෙසේ වෙතත් ඒකබද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේම ප්‍රබලයන් චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබියදීත් මෙවන් විරෝධයක් රාජපක්ෂවරුන් අතරින්ම මතුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙනවා. ඇඹිලිපිටිය හීන් කලුහින්න වනවාසල නාග විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නිරවරණය කිරීමේ පුණ්‍ය උත්සවය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර විහාරාධිපති හිමියන් නිවේදනය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයක් හේතුවෙන් එම උත්සවයට නොපැමිණෙන බවයි. සභානායක තමාපා විනාඩි පයපාදී විහාරස්ථාන සහභාගී වෙනවා. ඒ සමගම ප්‍රදේශවාසීන් හා සමිදායකින් ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කළා. යතරතුර තරුණයන් දෙදෙනෙකු විරෝධය පළ කළේ අසල ඇති ගසකට නගමින්. උත්සව භූමියට චමල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසු එම තරුණයන් සංසුන් කිරීමට හා ගහෙන් බැස්සවීමට උත්සාහ කළද එයද අසාර්ථක වුණා. මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පසුගියදා පිටත්ුනේ කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ගැනීමට බවත් ඊයේ දිනේදී එතුමා සහභාගී වූ උත්සවයකින් අනතුරුව නැවතත් වේදනාව ඇති වූ නිසා උත්සවයට පැමිණීමට නොහැකි වූ බවත් චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියා. මහින්ද මහත්තයා ගියසුමාන සිංගප්පූරුවේ ගිහිල්ලා කොන්දේ අමාරුට මෙහෙ තරං ආවා. මේ ආපහු ඊයේ කොහෙද ගිහිල්ලා ඊයේ පෙරේදා කොහෙද ගිහිල්ලා ආපහු වන්න ඉන්න තංගල්ලේ. තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීමත් සමග චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සංවිධායකවරයාව සම්බන්ධ කළා. එම ඇමතුමෙන් පසු සංවිධායකවරයා පැවසුවේ කාටවත් ඕන විදිහට නටන්න බැරි බවත් තමන්ට අවශ්‍ය පරිදි කටයුතු සිදුවිය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් බවයි. අනතුරුව උත්සවය අවලංගු කර චමල් රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂකයන් සමග එම ස්ථානයෙන් පිටත්ව ගියා. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතා මෙවන් අපහසුතාවකට පත්වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතාගේ නම එම පක්ෂයේම ප්‍රබලයන් ප්‍රසිද්ධියේ යෝජනා කිරීමත් සමගයි. මෙය ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම් සහගත විරෝධතාවක් ද යන්න සැකමතුව තිබෙනවා. මම හිතාගෙන ඉන්න අය චමල් රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන මේ වගේ අය මම හිතනවා හොඳ දේශපාලනඥයෝ. මෙතර නැවතත් රාජපක්ෂ වරුන් සූදානම් වන්නේ තමන්ට අවශ්‍ය පරිදි ජනතාව නැටවීමට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතා ප්‍රකාශ කරන්නේ. කුරුණෑගලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ඒ තරුණයින්ට කියනවා නම් උඹලට ඕන විදිහට නටන්න බෑ අපිට ඕන විදිහටයි නටන්න කියලා 2015 ජනවාරි 8 වෙනි ඉස්සෙල්ලා නටවපු පරණ නැටුම් වලටම කැමති නම් ඔන්න ජනතාවට පුළුවන් 20/20 දී ආය ආපහු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හරි ආය රාජපක්ෂ කෙනෙක් තෝරාගෙන තමන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕන විදිහට නටන්න ඒ අඩව් ටික පුරුදු වෙන්න දැන් පුළුවන්. රාජපක්ෂවරුන්ට ඕන විදිහට අපේ රට නටවන්න
AI පදයට ආය අපේ රටේ ජනතාවට නටන්න අවශ්‍ය වෙන යුගයක් නිර්මාණය කරන්න ජනතාව සූදානම්ද නැද්ද කියන එක නැවතත් තීරණය කරන්න කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්නට ඕන. නිවාස ඉලක්කය ජය ගනිමින් එම කුසලානය හිමි කරගත්තාසේම ඉදිරි මැතිවරණවල කුසලානද දිනා ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඉදි කළ උදාගම්මාන දෙකක් ජනතා අයිතිරපත් කිරීමෙන් පසු පැවති ජනහමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ත්‍රිකුණාමලයේ ඉදි කර ටච් නාපුරම් උදාගම්මානය නිවාස 25කින් සමන්විතයි. සැමට සෙවන යලි පිපිදෙමු උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිරපත් කළ 99වන ගම්මානය මෙයයි. කයිලායපුරම් උදාගම්මානය නිවාස 22කින් සමන්විත අතර ජලය විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි. මෙම ගම්මාන ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 475ක්. සැමට සෙවන යලි පිබිදෙමු උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිරපත් කළ සියවන ගම්මානය මෙයයි. දේශපාලන කණ්ඩායම් දෙකක් පිළිබඳවද අමාත්‍යවරයා හෙළි කළා. අද රටේ දේශපාලන ශාස්ත්‍රයේ එක කොටසක් තමයි දේශපාලන මන්ත්‍රය වගේ කියාගෙන යනවා කවුද ජනාධිපති කවුද අගමැති කවුද අපේක්ෂක කවුද ඉල්ලන්නේ කවුද ඉක්මනින් අරලිය ගහ මන්දිරයට යන්නේ කවුද ජනාධිපති මන්දිරයට යන්නේ අනෙක් පැත්තේ අපේ කොටසේ ඉන්නවා අපි අහනවා කොච්චරක් උදාගම් හැදෙනවද මේ අවුරුද්ද කීයද හැදෙන්නේ 2020 ඉලක්කය මොකක්ද 2012 හැදුවට වැඩිය 2022 අපි කොච්චර ඉලක්කයක් ඉදිරියට යනවද අපි මෙන්න මෙහෙම ප්‍රශ්න කරමු හැමෝම අහනවානේ අපෙන් වෙනස මොකද්ද කියලා ඕනෝකයි වෙනස විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මට ගෑක් මොකුත් නැහැ රණසිංහ ප්‍රේමදාස මහත්තයා කාලෙකින් 1980 ගලින් මට ගෑක් හම්බුණා මේකලොන්ට දැන් ගෑක් නැතුව ඉන්න කාලෙකින් එයාගේ පුතා සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් මේකලොන්ට ගෑක් දැන් දීලා තියෙනවා අපිට බොහෝ සතුට කියන්න බෑ ආඩම්බරයි නැවතත් දේශීය පුවත් ජාතික පාසල් අනතුරේ විදුහල්පතිවරු ඉවතට යනුවෙන් ඉරිදා දිවයින පුවත්පතේ සඳහන් වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙවැනි කිසිදු අවධානමකට විදුහල්පතිවරුන් මුහුණ දී නැති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. අද පත්‍රයක තියෙනවා විදුහල්පතිවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් මේ ඕනම රැකියාවකට එද්දී මාරු වීම ප්‍රතිපත්තියක් තියෙනවා දැන් ගුරුවරුත් අවුරුදු 20 30 හිටියා අවුරුදු 30කට පස්සේ පළවෙනි වතාවට ජාතික පාසල් ගුරුවරු අවුරුදු 10න් පස්සේ අපි ඔක්කොම මාරු කරා හැබැයි පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ ඒ වගේම විදුහල්පතිවරු දක්ෂ විදුහල්පතිවරු ඉන්නවා තව දක්ෂයෝ එන්න බලාගෙන ඉන්නවා එකතැනම ඉන්න ඕනේ කියලා එකක් නැහැ ඒ නිසා අපි තීරණය කරන අවුරුදු 8කට වඩා ඉන්න විදුහල්පතිවරු මාරු වීම කරන්න කියලා ඒ වගේම මේකේ ලකුණු දීමේ ක්‍රියා පරිපාටිය ජේෂ්ඨත්වයට වගේම නිපුණතාවයට මූලිකත්වය දුන්නා. අපි ජේෂ්ඨ වුණත් වැඩක් නැහැ ඉස්කෝලයක් හරියට පරිපාලනය කරගන්න බැයි නේද? අපිට ඕනකම තියෙන හොඳ විදුහල්පතිවරු. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය අනුමත කරලා තියෙනවා රාජ්‍ය සේවා කොමිසම ඇතුළ ඔක්කොම. මේ වගේ හොඳ දේවල් කරන්න හදද්දී කකුලෙන් අදින එක නෙමෙයි කරන්නේ. මාධ්‍ය වෙන්න පුළුවන්, දේශපාලනය කරාට කමන්නේ නැහැ. ගෙදර යවන්න අපි මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරු හරි එන දේශපාලඥයන් කොන්ද කෙලින් තියාගෙන හරි තීන්දුව తీරන ගන්න අවස්ථාව දෙන්න. ඕවට විරුද්ධ වෙන අයගේ දරුවන්ට පවා ඒවා බලපානවා කියන එක අමතක කරන්න එපා. කොළඹ විශාකා දේවිබාලිකා ගම්පහ රත්නාවලි මහනුවර පුෂ්පදාන උසස් බාලිකා සහ මාතර සුජාතායන පාසල් ඇතුළු පාසල් 20ක පමණ විදුහල්පතිවරුන් මෙම ගැටලුවට මුහුණ දී ඇති බව ඉරිදා දිවයින පුවත්පත සඳහන් කරනවා. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ජාතික පාසලක වසර 8කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. එකම පාසලක වසර ගණනාවක් රැඳී සිටින ඇතැම් විදුහල්පතිවරුන්ට දූෂණ චෝදනා එල්ල වී ඇති බැවින් දරුවන්ගේ යහපත උදෙසා මෙම තීරණය ගෙන තිබෙනවා. වර්තමානයේදී ස්ථාන මාරුවීමේ ක්‍රමවේදය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුවද පසුගිය කාලය තුළ විධිමත් මාරුවීම් ක්‍රියාවලියක් සිදු නොවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. රාජ්‍ය සේවයේ මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථාන මාරුවීම් වසර 6කට වරක් සිදු කරනවා. එහෙත් පසුගිය කාලය තුළ එම මාරුවීම් සිදු වූයේ දේශපාලන හිතවත්කම් මත පමණයි. එහෙත්වින් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ මැදිහත් වීම මත වසර 10කට වැඩි කාලයක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා දීම ක්‍රියාත්මක කෙරුණා. අධ්‍යාපන පරිපාලන සේවයේ එකම ස්ථානයක වසර 8කට වැඩි කාලයක් සේවය කරන නිලධාරීන්ට මාරුවීම් ලබා දීමට අවසර ලැබී තිබෙනවා. මෙම ක්‍රමයෙන් බැහැරව ස්ථාන මාරුවීම් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටින්නේ. එහෙත් ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට බලපෑම් කරන ඇතැම් පිරිස් එම ඉල්ලීම් ඉටු නොවන අවස්ථාවලදී අසත්‍ය වාර්තා පළ කිරීමට උත්සාහ දරමින් සිටින බවයි අමාත්‍යාංශය චෝදනා කරන්නේ. කෝටියේ කොල්ලය
රටතුල පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙන එන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන් වත්මන් සම්මුති කාණ්ඩුව ආර්ථික නිදහස වඩා පුළුල් කරමින් මෙවැනි විට සම්වර්ධන සංග්‍රාමය වඩා ජව සම්පන්නව සිදු කරමින් තිබේ සෑම පුරවැසියෙකුම රටේ ආර්ථික සම්වර්ධනයට දායක වීම විය යුතුය එහි ප්‍රතිලාභ සෑම පුරවැසියෙකු වෙත ලැබිය යුතුය ආර්ථිකය සමතුලිත වන්නේ ඒ අනුවය මේ ක්‍රියාවලිය සිදුවෙමින් තිබෙන අතරතුර හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මාතර පැවති ජන හමුවකදී පවසා තිබුණේ උතුරු පළාතේ සමතුලිත ආර්ථිකයක් ඇති කිරීමෙන් උතුරේ ප්‍රශ්නය විසඳිය හැකි බවය නමුත් ඔහු ආදර්ශයට ගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද්ධයෙන් පසුව ආර්ථික නිදහස ක්‍රියාත්මක කළ ආකාරයය ඒ අනුව ගැටලු විසඳිය හැකි බවය නමුත් රටේ සෑම පුරවැසියෙකුම දන්නා පරිදි රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඌයේ තමන්ගේ පවුලේ ආර්ථිකය සමතුලිත කර ගැනීමය. ඒ සෑම රාජපක්ෂවරයෙක්ම රට විකුණාගෙන කෑම සමානව සිදු කර තිබිනි. සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම කොමිස් කුට්ටි පිටින් ගිලගත්තේය. නමුත් අද ඒවායේ ණය ගෙවන්න සිදු ඇත්තේ මේ රටේ පුරවැසියන්ට. රටේ ආර්ථිකයෙන් වැඩි ප්‍රමාණයක් බදාගෙන කෑවේ රාජපක්ෂලා විසින්ය. එහෙව් රාජපක්ෂලා අද උතුරේ ආර්ථික සම්වර්ධනය ගැන කතා කිරීම මොන විහිළුවක්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. යුද්ධයේද රාජපක්ෂ පවුලේ බඩගෝස්තරය වෙනුවෙන් යොදාගත් බව අද මිග්යානා මගඩියෙන් හෙළිවන සත්‍යයයි. යුද්ධයෙන් පසුව උතුරේ ගහක් ගලක් ඉතුරු කළේ නැත. ඒවා විකුණාගෙන කෑවේය. උතුරේ සම්වර්ධනයේ යනුවෙන් කළ ඉටිගෙඩියක්ද නැත. තුවක්කුවේ බලයෙන් උතුර පමණක් නොව රටම යටපත් කරමින් ජාතිවාදය ආගම්වාදය පතුරවමින් රටේ ආර්ථික නිදහස පමණක් නොව පුරවැසියා සකල විද නිදහස මර්ධනය කළේ අද රාජපක්ෂලා තමන් වෙනස් වී ඇතැයි කියන්නට වෙහෙසුනද ඇත්ත භාවිතාවේදී තමන්ගේ ජාතිවාදී ඒකාධිපති ස්වරූපය ඔවුන්ගේ සියලු දේශපාලන තක්කඩිකම්වලදී කැපී පෙනෙන ලක්ෂණයකි අද රාජපක්ෂලාගේ තක්කඩි වැඩපිළිවෙලට හිරිකිතයක් නොමැතිව සහය දක්වන මාධ්‍ය නඩයද පතුරවන බොරුවලින් මේ තක්කඩිකම පැහැදිලිව පෙනෙන්නට තිබේ පසුගිය කාලයේ පුරා දිවයින පුවත්පත විසින් මේ මජර කටයුත්තට ඉහළින්ම දායක වී තිබෙන උතුරේ යුද හමුදා කඳුරු ඉවත් කිරීමට නියෝග කරලා බවට පට්ටපල් බොරුවක් ප්‍රධාන සිරස්තලයට යෙදුවේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අතර යුද හමුදාවද මෙය බොරු පුවතක් බව සහතික කළේය අද දිවයින පුවත්පත් සිරස්තලය තවත් බොරුවකින් සරසා තිබේ ජාතික පාසල් අනතුරේ විදුහල්පතිවරු ඉවතට යනුවෙන් පළ කර ඇති පුවතේ අරමුණ ආණ්ඩුවට එරෙහිව තවත් ව්‍යාජ විරෝධතාවයක් ඇති කිරීමය වත්මන් ආණ්ඩුව මාධ්‍ය නිදහස සහතික කර දී තිබෙන්නේ පුරවැසියාගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අදහස් ප්‍රකාශනයේ නිදහස සමාජ සංවර්ධනයේ අවශ්‍ය සාධකයක් නිසායි එහෙත් මේ ජඩ මාධ්‍ය විසින් විනාශ කර දමන්නේ ඒ සමාජ සංවර්ධනයේ ජනතා ඌමනාවයි එනම් වත්මන් සමාජය යලිත් ගෝත්‍රික යුගයකට තල්ලු කිරීමේ රාජපක්ෂලාගේ තක්කඩි ඌමනාවයි බුලත් සිංහල පහළ නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ල කැමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි මේ පිළිබඳව අතුරු තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන් ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් සිටි මුදල් තුගයක් මෙසේ කොල්ලකා ඇත්තේ බුලත් සිංහල පහළ නාරගල ප්‍රදේශයේදී මුදල් රැගෙන යමින් සිටි වෑන් රථය වෙළඳ සැලක් අසල නතර කර එහි පැමිණි පිරිස ආහාර ගනිමින් සිටියදී කොල්ල සිදු කර ඇති බව සඳහන් ජී ප්‍රතේකින් පැමිණි කොල්ලකරුවන් ආහාර ගනිමින් සිටි පිරිසගේ මුහුණුවලට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා ඉංග්‍රීය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම පහර කෑමට ලක්ව ඇත්තේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන දෙදෙනෙකු බව සඳහන්. යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් ඉංග්‍රීය පොලිසියට කැඳවාගෙන ගොස් තිබෙනවා. එෙහිදී දනගස්සවා නිරුවත් කර පහර දුන් බව ඔවුන් හොරණ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති වුණා. විනෝද චාරිකාවක් සඳහා කණ්ඩලම ප්‍රදේශයට ගිය තරුණයින් පිරිසක් අතරින් එක් තරුණයෙකු කණ්ඩලම වැවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා. බීමතින් සිටි පිරිස විනෝද වෙමින් මෙම තරුණයා වැවට තමා ඇති බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් තරුණයින් 16 දෙනෙකු දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙස ඔවුන් මාධ්‍යවේදීන්ට පහර දීමටද උත්සාහ කර ඇති බව වාර්තා වනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම මේ දිනවල කඩිනමින් සිදුවනවා. එහි දෙවන අදියරේ සාර්ථකත්වය පිළිබඳ මේ වාර්තාව දිනුෂී දීරසිංහගෙන්. අවම පිරිවැයකින් මේ අධිවේගී මාර්ගයේ පහසුකම් සලසනවා. ඒ නිසා ලංකාවේ ආර්ථික වටිනාකම වැඩි කරන සුවිශේෂී ස්ථානයක් විදිහට අපිට මේ ස්ථානය හඳුන්වන්න පුළුවන්. කොළඹ සිට හම්බන්තොට දක්වා පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව උදා කරමින් මෙම මාර්ගය ඉදිවනවා. ඒ ගමනාගමන කටයුතු වෙනුවෙන් වැය වෙන කාලය අවම කරමින් සංවර්ධනයට ඍජුවම දායක වන ව්‍යාපෘතියක් ලෙසයි. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ දෙවන අධියර ක්‍රියාත්මක වන්නේ බෙලියත්ත සිට අඟුණුකොළ පැලැස්ස වැටිය දක්වායි. මෙය කිලෝමීටර් 26කට ආසන්න දුරකින් යුක්තයි. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 55.2යි. කසාගල සහ අඟුණුකොළ පැලැස්ස මිද්දිනිය යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග සහිතව මෙහි ඉදිකිරීම සිදු කරන්නේ චීන සමාගමක්. චීන එක්සීම් බැංකුව මේ සඳහා මූල්‍යාධාර ලබා දෙනවා. ජලවිද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව ජලපෝෂක ප්‍රදේශ හරහා අධිවේගී මාර්ගය ඉදිවන බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ විමල් කණ්ඩම්බි මහතා පවසන්නේ. මෙම මාර්ගය ඉදිකිරීමේදී විශේෂයෙන්ම විශාල වශයෙන් බෝක්කු සහ පාලම් යොදලා තියෙනවා. මෙම අධිවේගී ඉදිකිරීම නිසා කිසිම හේතුවකින් ජල ගැලීම් වලට මෙම ප්‍රදේශ අහු වෙන්නේ නැහැ. සම්පූර්ණම අපි ජලවිද්‍යාත්මක අධ්‍යයනයට අනුව තමයි ඉදිකිරීම කළා තියෙන්නේ. අධිර 3 ගමන් කරන්නේ වලවේ ගඟ හරහා. වලවේ ගඟට අපි මීටර් 600ක් දිග දිගු පාලමක් ඉදිකරනු ලබනවා. ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජල ගැලීම වලට භාජනය නොවීම සඳහා. දක්ෂිණ අධිවේගී මාර්ග දිග ව්‍යාපෘතිය අපි බලාපොරොත්තු වෙනවා 2019 වසර අවසන් වීමට පෙර සියලුම වැඩ අවසන් කරලා මජන අයිතියට පැවරීමට. 2019 වසර අවසන් වන විට මෙහි ඉදිකිරීම කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ගේ පහසුව සඳහා අන්තර්ජාතික මට්ටමේ පහසුකම් සහිත සේවා ස්ථානයක් මෙම දෙවන අදියර තුල ඉදිවෙනවා. ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයේ නව හැරවුමක් සටහන් කරමින් මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවෙනවා. ප්‍රතිලාභ රසක් හිමි කර දෙන මෙම ව්‍යාපෘතිය වත්මන් රජයේ සංවර්ධන සංග්‍රාමයේ තවත් එක් අදියරක්. මොබිටෙල් කෑෂ් බොනන්සා තනකේ බෙන්ස් මෝටර රථය දිනා ගැනීමට ගාලේ බුවනිය ලියනගේට වාසනාව උදා වුණා. මොබිටෙල් කෑෂ් බොනන්සා සැනකෙළිය හා සංගීත ප්‍රසංගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්ුණා. මොබිටෙල් පාරිභෝගික ජනතාවට විවිධ තරඟයේ සෞමින්ම විනෝදාස්වාදයේ ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව උදා කර තිබුණා. පාසල් ළමයින් සඳහාද විශේෂ තරඟ පැවැත්ුණු අතර මොබිටෙල් නව තාක්ෂණික මෙවලම් මෙන්ම ජංගම දුරකථනද පහසු මිලට මෙහිදී ලබාගත හැකි වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ITN මාධ්‍ය ජාලයයි මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ. මර්සිඩීස් බෙන්ස් රථය ගල්ලේ බුවනි ලියනගේට දිනා ගැනීමට වාසනාව උදා වුණා. රුපියල් ලක්ෂ 10 හිමි කරගත්තේ කුරුණෑගල තිලක් කුමාරයි. කළුතර අජිත් ප්‍රසන්නද රුපියල් ලක්ෂ 5ක් දිනා ගත්තා. ත්‍යාග ප්‍රධානී සිදු කරුනේ මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් ෆ්ලෑෂ්බැක් සංගීතය සමඟ එක්ව ප්‍රසංගයක්ද ඊයේ රාත්‍රියේ පැවැත්වුවා. ජ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගය ප්‍රතිවිකාශය අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. ජනපති මෙහෙවරක සත්දින මතකය. ජූලි 23 වෙනිදා 21 වන සියවසේ මෙරට වාරි විශ්මිතයේ ලෙස හැඳින්වෙන මොරගහ කන්ද කලුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කලුගඟ ජලාශයේ ජල පෙරවුම් මංගල්‍යය සහ රජ රටට කඳු රට එක් කරන මොරගහ කන්ද කලුගඟ උමංග මාර්ගයේ ඉදිකිරීම ආරම්භීම මේ දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජූලි 24 වෙනිදා පසුකීදා පුත්තලම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවති ග්‍රාම ශක්තියන් ගමහතන ගමන වැඩසටහනේදී ඉදිරිපත් වූ පිරිසිදු පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙමින් පුත්තලම නවගත් ඒකම ආනමඩු සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ස්ථාපිත කෙරු ප්‍රතිආශ්‍රිතකරණ ජල පද්ධති දුරස්ථ සංවේදන තාක්ෂණයේ ඔස්සේ ජනතා අයිතියට පැමිණේ ජනාධිපතිතුමා අතින් ජූලි 25 වෙනිදා දිනුකම පිටු දැකීම සඳහා ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමු පළාත් මෙහෙයුම් කමිටුව මෙදින පස්වරුවේ රත්නපුර පළාත් සභා සභාගාරයේදී රැස්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වසර 33කට පසු ඇල්මඩුල්ල ගණේකම ගම්මානයේට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සනිටුවන් කරමින් එම ප්‍රදේශයේ සංචාරකයන් වූ ජනාධිපතිතුමා එහි ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳව සොයා බැලුවා. අපි ලබාපු ආසනාවක් තවත් නැති තරම් ග්‍රාම තත්ති වැඩසටහන යටතේ මේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන සංවර්ධන වැඩ ගොඩක් තියෙනවා. අනන්ත අප්‍රමාණ වාරයක් ජනාධිපතිතුමාට පින් දෙමින් අපට කරන සැලකිල්ල උඩ එතුමා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. චූලි 26 වෙනිදා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව මෙදින පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 2017 වසරේ අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සාමර්ථ ලබාගත් සිසුන් ඇගීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ජනපති දිනපතේ තවත් සතියක සටහන් ලබන සතියේ අද වේලාවට එළබෙන සතියේ ජනපති මෙහෙවර සතියක විමසුමින් විමසා බලමු. ජනපති මෙහෙවරක සත් දින මතකය.